පින්වතුනි බුදුරණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ විමුක්තිකාමි සමාජයක. විමුක්තිකාමි සමාජයක කියලා කියන්නේ බුදුරණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ නැතිව මේ ලෝකේ විමුක්තියක් හොයනයි ඉන්නවා. දැන් අපි අද ගොඩාක් කාලවට හිතන්නේ විමුක්තියක් නැත්නම් නිවනක් හොයන්නේ බුදුරණන් වහන්සේගේ ධර්මයෙන් පමණයි කියලා. නැහැ පින්වතුනි. විමුක්තියක් නිවනක් හොයනවා ඒ සමාජයේ තියෙන මිනිස්යන්ගේ තියෙන අසාමාන්‍ය ප්‍රඥාවත් එක්ක. කොච්චර හෙව්වත් සැබෑවටම විමුක්තියක් නිවීමක් ඒ කාටවත් ලබා ගන්නට බැරි වෙන එකයි වෙනස තියෙන්නේ. සැබෑ විමුක්තියක් නිවීමක් කරා යොමු වෙන්න පුළුවන් ක්‍රමය ඒ වැඩපිළිවෙල ඒ හිතන විදිහ පෙන්වලා දෙන එකම ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ. නමුත් විමුක්තියේ වැඩපිළිවෙල වල ඕන තරම් තියෙනවා. බුදුරන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලිනුත් පහළ වුණාට පස්සෙත් අදටත් ඉන්දියාවේ මධ්‍ය දේශයේ තුල විමුක්තිකාමී ප්‍රතිපදා බොහෝ තියෙනවා. එතකොට මේ විමුක්තිකාමී ප්‍රතිපදා අනුගමනය කරන අය ලෝකයේ තුල යම්කිසි සත්‍යයක් ඒ අය අත්විඳිනවා. ඒ සත්‍ය අත්විඳිමින් ඒ සත්‍ය කරා ඒ අය යොමු වෙනවා. ඒ සත්‍ය කරා එයා යොමු වෙන්නේ ජීවිතයේ තුල යථාර්ථයක් දකින්න පුළුවන් ක්‍රමයක් ඉස්මතු වෙන නිසා ඒකත් ධර්ම විනයක්මයි. ඔබ ඉගෙනගෙන තියෙනවා නම් චුලසීනාද ආදි ගොඩාක් දේශනා තියෙනවා. ඒ දේශනා තුළ පැහැදිලි කරලා පෙන්නනවා අපගේ බෝධිසත්වය පවා ආලාරකාරා මුද්දකරා පුත්ත වගේ අයගේ ධර්ම විනය ඉගෙන ගන්නවා. ධර්ම විනයක් එයාලගේ තියෙනවා. ඒ ධර්ම විනය ඉගෙනගෙන ඊට අදාළ ප්‍රතිපදාවන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා මුල් කරගෙන පුරුදු කරනවා. එතකොට ඒ ප්‍රතිපදාවන් පුරුදු කරමින් ඒ අදාළ වූ ඒ අය පෙන්වන විමුක්තිය කියන කාරණාවට යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. නමුත් අපගේ බෝධිසත්වයෝගේ තියෙන නුවණට දැනගන්න පුළුවන්කම ලැබුණා මෙතකින් සැබෑ විමුක්තියක් ලැබෙන්නේ නැහැ කියලා. එහෙනම් මේ කරුණු වලින් අපට හොඳට තේරෙනවා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නටත් මත්තෙන් පහළ වුණාට පස්සෙත් මධ්‍යදේශයේ තුල මේ විමුක්තියක් හොයන ගතිය තියෙනවා. ඒක තහන සූත්‍රයේදී පැහැදිලි වෙනවා මධ්‍යදේශය දඹදිව බ්‍රහ්මචාරිත්‍රය අතින් අග්‍රයි කියනවා. ඒ වගේම සූරත්වයේ සතිමත් බව. ඒ කියන්නේ මේ මිනිස්සය බුදුවරුන්ගේ ධර්මයකින් තොරව සතිය පුරුදු කරනවා. ඒ කියන්නේ සතිමත් බව මේ මධ්‍යදේශයේ මිනිසුන් තුළ ඉදිරිය තියෙනවා. දක්ෂතාවයේ ඉදිරිය තියෙනවා. ඒ වගේම තමයි බ්‍රහ්මචාරිත්වයේ ඉදිරිය තියෙනවා. ඉතින් එවැනි මිනිසුන් ඉන්න සමාජයක තමයි බුදුරණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. එතකොට මේ බුදුරණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්න කලින් පවා ඒ අය විමුක්තියක් හොයන්නේ ජීවිතයේ ඇත්තක් ඔස්සේමයි. නිකන් නෙමෙයි, බොරුවට නෙමෙයි. මහා පදාන සූත්‍රයේදී පැහැදිලි වෙනවා විපස්සී බෝධිසත්වයන් වහන්සේ සතර පෙරනිමිති දකිනකොට ඒ රතාචාර්යගෙන් අහනවා මේ කවුද? මේ මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් ආදී වශයෙන් පැහැදිලි කරාම රතාචාර්ය කියලා දෙනවා මේ ලෝකයේ සියලු දෙනා මරණයටපත් වෙනවා. මරණයෙන් ගැලවෙන්න බෑ. මේ ලෝකේ සියලු දෙනා ලෙඩ වෙනවා, ලෙඩින් ගැලවෙන්න බෑ. මේ ශ්‍රමණත්වයට ගිහිලා තියෙන්නේ මෙන්න මේකට උත්තරයක් හොයන්න. එතකොට එහෙනම් හොඳට තේරෙනව නේද බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න මත්තෙන් පවා මෙන්න මේ ප්‍රශ්නේ තේරුම් ගත්ත බොහෝ අය විමුක්තියක් හොයනවා. දැන් බලන්නකෝ මේ කථාචාර්යයට පවා එක වැටහෙන එක. දැන් ඒක බෝධිසත්වයන්ට පෙන්වන්නේ වෙන ශාස්ත්‍ර කෙනෙක් නෙමෙයි. තමන්ගේ රතය පදවගෙන යන රියදුරු පෙන්වන්නේ. එතකොට මේ රියදුරු පවා එවැනි කරුණු දන්නවා. එතකොට තාම මේ බෝධිසත්වයෝ. ඉතින් අපගේ බෝධිසත්වයන් වහන්සේත් ඒ විදිහටම තමයි. එතකොට එහෙනම් මේ ලෝකේ ජරාව, මරණය, ශෝකය මෙන්න මේකෙන් ඉක්මවීම සඳහා, මේ ප්‍රශ්නයෙන් ඉක්මවීම සඳහා ශ්‍රමණත්වයකටපත් වෙලා, පැවිදි වෙලා, භික්ෂු ජීවිතයකටපත් වෙලා විමුක්තියක් හොයන ප්‍රතිපදා මේ ලෝකයේ තුල බොහෝ සෙයින් යථාර්ථවාදීව තියෙනවා. යථාර්ථවාදීව තියෙන බව හොඳට තේරුම් ගන්න පුළුවන් බුදුරයන් වහන්සේ පෙන්වා දෙන දේශනාව අපට හම්බ වෙනවා. අර චුලසීනාද ආදී දේශනා තුළ මේ බවත් වූ ශ්‍රමණවරු, බුදුරයන් වහන්සේ පෙන්වන්නේ බවත් ශ්‍රමණවරු, බවත් කියන උතුම් ශ්‍රමණවරු. මේ උතුම් ශ්‍රමණවරු තණ්හාව දුරු කරා කියලා, රාගය, ද්වේෂය දුරු කරා කියලා, ඒ වගේම කාමදිට්ඨි සීලබ්බත මේ උපාදාන දුරු කරා කියලා, ප්‍රපංච දුරු කරා කියලා ඒ අය ප්‍රකාශ කරනවා විදිහට. ඒ කියන්නේ ඒ අයට ඇත්තටම ඒ විදිහට ඒවා දුරුවෙච්ච බව ලැබිලා තියෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා කිසිම සාසනයක් තුළ සැබෑ සමනත්වේ නැහැ කියලා. සැබෑ සමනත්වේ කිසිසේත් ඉතිමතු වෙන්නේ නැහැ කියලා. හැබැයි මේ බවත් ශ්‍රමණවරු එවැනි ප්‍රතිපදා පුරුදු කරලා තියෙනවා.
බලන්න එතකොට මේ ප්‍රතිපදා තුල තියෙන සුන්දරත්වය. ඒ අය ඒ විදිහට මද්දකලා පුරුදු කරලා තියෙනවා. ඒ වගේම තමයි පින්වතුනි පඨම කෝසල සූත්‍රය තුලදීම හම්බ වෙනවා විවිධාකාර විදිහට මේ ජීවිතය යථාර්ථය හොයන අයට හම්බ වෙනවා මම කියලා දෙයක් නොමැති බව. මම කියලා ගැනීම වැරදි. මගේ කියලා දෙයක් තියෙනවා කියන එක ගන්න එක වැරදි. මතුමත්ෙහිත් මම කියන එකක් ඉදෙන එක වැරදි කියලා මෙන්න මේ විදිහේ යථාර්ථවාදී නුවණක් ලැබෙනවා. ඒ සියලු දෙනා භව නිරෝධයට කැමති වෙනවා. ඒ කියන්නේ පැවැත්මට ඉක්මවන්න කැමති වෙනවා. භවය පිළිකුල් කරනවා. හැබැයි මේ සියලු දෙනාගේම දෘෂ්ටිය මොකද දෘෂ්ටිය තියෙන්නේ? ලෝකයේ තියෙන දෘෂ්ටියක්. බුදුරණවහන්සේ පෙන්වනවා මේක ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දෘෂ්ටිය. හැබැයි ඒ බුදුරණවහන්සේගේ ධර්මයේ නෙමෙයි. ඔබට ඒක බලන්න පුළුවන් පඨම කෝසල සූත්‍රය අධ්‍යයනය කරොත්. එතකොට බලන්න එහෙනම් පින්වතුනි මේ මම නෙවෙයි මගේ නොවේ කියලා යථාර්ථවාදීව තමන්ට යමක් ලැබිලා තියෙද්දිත් ඒ කාරණාවත් මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමක් පෙහෙන්නන ධර්මයේ නෙමෙයි. ඒ වගේම තව තියෙනවා සබ්බාස සූත්‍රය පැහැදිලි කරනවා අනාත්මෝසයෙන් දකිනවා. අනාත්මෝසයෙන් දකින විදිහක් තියෙනවා ලෝකේ. ඒකත් අන්‍ය වූ දෘෂ්ටියක්. ඒකත් බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ධර්මයේ මේ මූලාරම්භය වන ඒ ශ්‍රමණත්වයේ අහලකටවත් එන්නේ නැහැ. හැබැයි ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨයි. ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ දෘෂ්ටි. ඊළඟට පින්වතුනි බ්‍රහ්මජාල සූත්‍රයේදී අපට හම්බ වෙනවා මේ ජීවිතේ නිවන් දකින්න උත්සාහ කරන අය ඉන්නවා. ඒ මේ ජීවිතේ නිවන් දකින්න උත්සාහ කරන අය පිළිබඳ බුදුරණවහන්සේ පෙන්වා දෙනවා ඒ දෘෂ්ටිය පිළිබඳව. ඒ තමයි කාමයන් කියන අනිත්‍යයි දුකයි විපරණාම ස්වභාවයට අයිති. ඉතින් ඒ නිසා මේ කාමයන් යාලා යථාර්ථය දැකලා ඉක්මවලා පළවෙනි ධ්‍යානටපත් වෙලා ඒ නිවීමයි කියලා සනසෙනවා. දෙවෙනි ධ්‍යානටපත් වෙලා තුන්වෙනි ධ්‍යානටපත් වෙලා හතරවෙනි ධ්‍යානටපත් වෙලා නිවීමයි කියලා සනසෙනවා. මේ විදිහට ගත කරන අය ඉන්නවා. එයත් දෘෂ්ටිය. එතකොට එවෙන ඒ විදිහට බුදුරණවහන්සේගේ ධර්මයෙන් තොරව මේ විමුක්තිකාමී සමාජය තුළ මහා ප්‍රතිපදා ශ්‍රමණවරු පුරුදු කරන්ට යදුනා. හැබැයි මේ කිසිදු ප්‍රතිපදාවක් තුළ බුදුරණවහන්සේ පෙන්වන ශ්‍රමණත්වය නැහැ. බුදුරණවහන්සේ පෙන්වන සැබෑ ඉක්මවීම නැහැ. ඊළඟට බ්‍රහ්මජාල සූත්‍රය තුළදීම හම්බ වෙනවා සමහර ශ්‍රමණවරු ඉන්නවා සමහර කාරණාවක් අනිත්‍ය වශයෙන් දකිමින් වාසය කරනවා. සමහර ඒවා නිත්‍ය වශයෙන් දකිමින් වාසය කරනවා. ඒ තමයි ඇසකරණාසේ දිවකය එහෙම නැත්නම් රූප සද්ද ගන්ධ රස පහස කියන මෙන්න මේවා අනිත්‍යයි දුකයි වෙනස් වෙන ස්වභාවයට අයිති කියලා ඒ අය දකිනවා. එතකොට ඒ අනිත්‍ය විපරිණාම වශයෙන් දකිමින් වාසය කරනවා. හැබැයි ඒ විදිහේ වැටහිච්ච කාරණාව මනසට ආපු අරමුණක් හැටියට එය හරි වශයෙන් ගන්නවා. ඒ නිත්‍ය වශයෙන් ලැබිලා මේ විදිහේ දෘෂ්ටිත් තියෙනවා. එතකොට එහෙනම් බලන්න පින්වතුනි විමුක්තිකාමී සමාජය තුළ මෙවැනි යථාර්ථයක් හොයාගෙන යනවා. හැබැයි යථාර්ථේ කොච්චර හොයාගෙන ගියත් ඒ කිසිදු ශ්‍රමණයෙකුට සැබෑ ශ්‍රමණත්වය ලැබෙන්නේ නැහැ. ඒ කිසිදු ශ්‍රමණයෙකුට බුදුරණවහන්සේ පෙන්වන ප්‍රතිපදාව ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිට මේ කරුණ ඉගෙන ගනිද්දී තේරුම් ගන්න පුළුවන් නේද බුදුරණවහන්සේගේ ප්‍රතිපදාව කොච්චර ගැඹිර ඇද්ද? එහෙනම් මෙවැනි දෙයක් මේ ලෝකේ හුරු කරපු අය ඉන්නවා. හුරු කරපු අය ඉන්නේ නැද්දිත් ඒ අයට ශ්‍රමණත්වයක් නැහැ කියනවා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි සංවිතනිකාය 5 එකේ පොත්වහන්සේ තුල තියෙන පරියාය සූත්‍රයේ, අග්වි සූත්‍රයේ, මෙත්ත සූත්‍රයේ මේ හැම දේශනාවකම පැහැදිලි වෙනවා මෙන්න මේ වගේ කාරණාව. බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෝ යනවා පින්දපාත යන්න කල් වෙලා තියෙන නිසා වෙනත් වූ ආරාමයකට, අන්‍ය අය පෙන්වන අන්‍ය ප්‍රතිපදාවක් පෙන්වන ආරණ්‍යයකට. ඒකේ ධර්ම සාකච්ඡාවක යෙදෙනකොට ඒ අය කියනවා මේ භික්ෂුන් වහන්සේලාට ශ්‍රමණ බවත් ජෞතමයන් පෙන්වන්නේ ප්‍රඥාව දුර්වල කරන, නීවරණ ප්‍රහාණය කරන වැඩපිළිවෙල, බොජ්ජංග භාවිතා කරන එක. අපිත් පෙන්වන්නේ ඒකමනි. අපිත් පෙන්වන්නේ ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණ ප්‍රහාණය කිරීමයි, බොජ්ජංග භාවිතා කිරීමයි. ඉතින් අපගේ ශ්‍රමණවරුන්ගේ වෙනස මොකද්ද? ඊළඟට තවත් පිරිසක් කියනවා අපි පෙන් බුදුර ශ්‍රමණ බවත් ගෞතමයන් පෙන්වන්නේ ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණ ප්‍රහාණය කරන එකයි, ඒ වගේම සතර බ්‍රහ්ම විහරණ භාවිතා කරන එකයි. අපිත් පෙන්වන්නේ ඒකමනි. ඉතින් අපගේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ වෙනස මොකද්ද? මේ අවස්ථාවේ භික්ෂුන් වහන්සේලා නිස්සද්ද වෙලා බුදුරණවහන්සේට ඒ පවත් සැලකලාට පස්සේ බුදුරණවහන්සේ වෙනම විග්‍රහයක් පැහැදිලි කරනවා. එහෙනම් ඔබට හොඳට තේරෙනවා නේද පින්වතුනි මේ ලෝකේ විමුක්තිකාම සමාජය තුළ කොපමණ නම් ප්‍රතිපදා තිබිලා තියෙනවද? හැබැයි ඒ කොච්චර ප්‍රතිපදා තිබුණත් ඒ කිසිදු ප්‍රතිපදාවකින් බුදුරණවහන්සේ පෙන්වන සැබෑම ධර්මයේ ඉස්මතු වෙන්නේ නැහැ. ඊළඟට පින්වතුනි අපට අරිත්ත සූත්‍රයේදී හම්බෙන ආනාපාන සතිය පිළිබඳව, ඒ කියන්නේ බුදුරණවහන්සේ ආනාපානහතිය වඩනවද කියලා අහනකොට අරිත්ත භික්ෂුව කියන වඩනවා කියලා. එතකොට එහෙනම් ලෝකයේ වඩන ආනාපානහතියක් ඉදිරිය තියෙනවා. බුදුරණවහන්සේ පෙන්වනවක වැරදි නැහැ. හැබැයි මම දැන් දේශනා කරන්නේ මෙන්න මේකයි කියලා බුදුරණවහන්සේ වෙනම මේ සතර සතිපට්ඨානෙ වැඩෙන ආකාරයට ආනාපානහතියක් පෙන්වනවා. එතකොට බලන්න එහෙනම් පින්වතුනි
මේ ලෝකේ අපි ඉගෙන ගන්න කාරණා සියලු දේවල්ම මේ විමුක්තිකාම සමාජයේ ප්‍රායෝගික ප්‍රතිපදා තිබිලා තියෙනවා. හැබැයි ඒ කිසිදු කෙනෙකුට හැකියාව ලැබිලා නැහැ මේ සැබෑ ශ්‍රමණත්වයට යොමු වෙන්න. ඒ වගේම තමයි කන්දරක සූත්‍රයේදී අපට හම් වෙනවා පෙස්ස සතිපට්ඨානිය වඩලා තියෙනවා. බුදුරණවහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න නැතුව බුදුරණවහන්සේගෙන් බණ අහන්න කලින් සතිපට්ඨානිය වඩලා තියෙනවා. සතිපට්ඨානිය කියන විග්‍රහයකත් භාවිතයක් මේ සමාජයේ තිබිලා තියෙනවා. එතකොට එහෙනම් මේ සමාජෙ මේ සෑම දෙයක්ම තිබිලා තියෙනවා. අපි බලන්නට ඕනේ එහෙනම් මේවට වෙන් වූ බුදුරණවහන්සේගේ ධර්මයේ මොකද්ද කියලා. ඒ කියන්නේ මේ කිසිදු ප්‍රතිපදාවක් තුළ ශ්‍රමණත්වයක් තිබිලා නැහැ. අඩුම තරමේ පින්වතුනි විනය ශික්ෂාපද පවා අර විකාල භෝජනේ පණවන්න කලින් බුදුරණවහන්සේ අර අෂ්ඨපාණියන් අනුදරන්න කලින් යම්කිසි ශ්‍රමණවරු පිරිසක් බුදුරණවහන්සේ ළඟට අෂ්ඨපාණ අරන් එනවා. මොකක් නිසාද අරන් එන්නේ? ඒ අය කල්පනා කරන අපේ ඍෂිවරු මේ ඒ අය පැවිදි අය ඒ අය හවසට විකාලේ ආහාර ගත්තේ නැහැ. එතකොට ඒ අය පානය කරේ වෙන්න මේ අෂ්ඨපාණිය. ඉතින් ශ්‍රමණ බෝධිසත්වයන් කියන්නේ භික්ෂුවක් ශ්‍රමණේ. ඒ නිසා පානය කරන එකක් නැහැ. මේ විකාලේ ආහාර ගන්නෙ නැහැ. මේව පානය කරන්න පුළුවන් කියලා අර අෂ්ඨපාණ අරයි යනවා. එතකොට අෂ්ඨපාණ අනුගරන්නේ අන්‍ය අයත් විකාලෙන් ආහාර ගැනීම වළකීලා තියෙනවා. දැන් බලන්න එහෙනම් පින්වතුනි මේ සියලු කාරණා එක බලනකොට මේ සමාජය තුළ මෙවැනි ඔක්කොම තිබිලා තියෙනවනේ. දැන් අපි බලන්නට ඕන එහෙනම් මේ සමාජය තුළදී මේට වඩා එහා වූ ප්‍රතිපදාවක් භාග්‍යවතුන් වහන්සේ පෙන්ලා තියෙන්නේ මොකද්ද කියලා. දැන් අපි මේ කාරණා ටික ඒ විදිහකටම ඉගෙන ගන්නකොට අපට ওই වෙනස තේරෙන්නේ නැත්නම් අපි දන්නවද අපි මේ කරන පුරුදු කරන ප්‍රතිපදාව බුදුරණවහන්සේගේ දේමද? එහෙම නැත්නම් අන්‍යෝචනමනෝරු පැහැදිලි කරපු දෙයද? මොකද අන්‍යෝචනමනෝරු පැහැදිලි කරපු දෙය වැරදි නෑ. භාග්‍යවතුන් වහන්සේ වැරදි කියන්නේ කවදාවත්. ඒක හරි. හැබැයි වෙනස තියෙන්නේ ලෝකෙන් ඊතර වෙන්නේ නෑ. ලෝකයේ තුලමයි. ලෝකයේ තුලම යම් කිසි වූ බ්‍රහ්ම ලෝක වලට යන්න පුළුවන් ප්‍රතිපදාව විතරයි තියෙන්නේ. පංචපාස්කන්ධ අනිත්‍ය දුක විපරිණාමිකුත් අනිත්‍යයි කියලා දීලා තියෙනවා. ඒකත් පුප්පසූත්‍රයේ ලස්සනට පැහැදිලි වෙනවා. ඊළඟට ආනාපාන හතියත් අනිත්‍යයි කියලා දීලා තියෙනවා. ඒක රත් ලස්සනට අරිට්ඨ සූත්‍රයේ පැහැදිලි වෙනවා. එතකොට මේ අනිත්‍යය ওই විදිහට ඔක්කොම කියලා දීලා තියෙනවා. හැබැයි අපි මොන විදිහයට බැලුවත් තමා කියන කාරණාව, ඒ කියන්නේ තමාට හම්බ වෙනවා නම් මොකක්ද තමා ඉන්නවනේ, ඒක ඉක්මන විදිහට යදුන් නැත්නම් ඒක ප්‍රතිපදාව බුදුරණවහන්සේගේ ප්‍රතිපදාව නෙමෙයි. ඉතින් ඔය ඔක්කොම අනිත්‍යයි කියලා දිලා තියෙනවා. ඇත්තට මේක ඔක්කොම දේශනාවේ තියෙන අනිත්‍යය කතා කරපු ටික. ඒ කියන්නේ මේකේ විනාශම ක්‍රමයේ ඉගෙන ගන්න අපි නිවර්දිම සියලු බුද්ධ, ඒ කියන්නේ බුද්ධ වචනේ තියෙන කරුණු ඔක්කොම ඉගෙන ගන්න ඕනේ. දැන් අරකෙදි අපට ප්‍රතිපදාවක් වැඩෙනවා. එතකොට අපට සංසිධීමක් ඇති වෙනවා. අපි හිතනවා බුදුරණවහන්සේ කීප එකමයි කියලා. නමුත් අපට ඒක බුදුරණවහන්සේ කීප එකමයි කියලා හිතෙන්නේ අපටනේ, හබ තමන්ටනේ. අර තමා ඉක්ම වෙන කාරණාව වෙදෙන්නේ. ඉතින් ඒක නිසා ඔය කරුණු පිළිබඳවත් අනිත්‍යවක තියෙන. හැබැයි අපි මේක බලන්න වෙනවා හරියටම ඉගෙනගෙන මොකද්ද එහෙනම් මේක කියලා දෙන්නේ කියලා.